ඒ පසුරුව සිට ඇැහලුණු දරානිපාත වර්ශාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගනාවක මහාමාර්ග ජලයෙන් යට වුණා. දිවයිනේ බැටිමවර්ශාපතනය කොළඹින් වාර්තා වූ අතර එය මිලිමිටර හාරසයයක්. අධික වර්ෂාවෙන් යට වූ කොළඹ මාර්ග තවමත් එම තත්ව එම පවතින බව පොලිසිය පවසනවා. කොළඹ කොටුව පිටකොටුව මරදාන බොරැල්ල කාසල්ීදිය ෞ්ධාලෝකමාවත විජාරාම හන්දි හා. ල්කද අදීස්ථාල රැසක මාර්ග චලයෙන් ජටවීම නිසා අද උදෑසන අධිකවාහන තදබදයක් පැවතුනා. එසේම පන්්ඩිපිටිය පිළියන්දල, බෝකුන්දර රාගම හා පාර්ලිමේන්තු සංකීරණය අසල ප්‍රදේශද මේ වන විතත් ජයෙන් ජයටටව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශන්ත ජයකඩිමතා පැවසුයි. මේහිත්තුවෙන් හැකිතාක් විකල්පමාර්ග භාවිතා කරන ලෙසත් පෞද්ගලික වාහන භාවිතාකිරීම සීමරන ලෙසත්, පොලිසිය ජනතග ඉල්ලාස් ටිනවා. දශව නතාවට අ වශ්‍යව ප්‍රහන පහසුකම් බෝට්ටුමගින් සැලසීමට, නවික හමුදාව සූදාානම් බව නාවක කහමුදදා මධ්‍ය ප්‍රකාශක, ක පිතන් නතුළ සනරත්මහතා ප්‍රකාශ කළලා. මේ වන විතත් අව්‍ය තරම් බෝට්ටු ඒ සද හ සූදාානම්කර ඇති බව හු පවසනවා. එවන් අව්‍යාවයක් ඇති ප්‍රදේශව තොත් නවික හමුදාව දැනම්ද ෙස පි තු හ ටනව. අත කොඹ ්‍රදශයේ විදුි පොල හිපයක් ජලෙන් යටටවීම හේතුවන් ප්‍රදේශ කිහිපේක විදුලිය විසන්දිකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ලමන්ටඩල පසනවා. මේ වන විට කොළඹ දොල කොළඹ දහතුන කොළඹදා හතර කොළඹ පහල කොළඹ හත ෆර්ස්ටන් විද්‍යාලය අසල ඇති විදුලි උපොල මෙලෙස ජලෙන් යටවී ඇති අතරම ප්‍රදේශවල විදුලිය විසන්ධිකර තිබෙනවා මීට අතරව කොල්ලුපිටිය ග්‍රන් පස් කොඹ කොටම මෝදර ට්ටක්කුලිය වරය හා ඒ අවට ප්‍රදේශවලද ந்திக்க බ ල දි ල මண்ட සහපතිවයා සඳහන් කළලා. විදුලිය කාන්දුවීමෙන් සිදුවන අනතුරු වලක්වා ගැීම සඳහ මෙවන් පියවරක් අනුගමනය කළ බවයි ඔහු පැවසවයි. මේ අත කෑගල පොල් ගවෙල මාර්ගේ කොටසක්ද ජොලෙන් යටවීම හේතුවෙන් වාහන් ගමනාගමනයට බාධා එල්ලවී ඇතයි අද දෙන වාර්තාකරු පවසනවා. පවතින අයත් කකාග තත්තුව හේතුවෙන් බස් හිර පලාතதே. යද පල් වල අදන පැසීමට නීමතව ති වූ වාර විභාග ප්‍ර්න පත්‍රය කල්දනීමට අධහපනනාාත්‍යංශය තීරනයකර තිබෙනවා. අධහප නාාත්‍යන්ශ ලේකම් සුනිල් එස් සිරිසේ මහතා පැමස්සේ අදාල පශ් පත්‍රය ඉදිරි දිනෙකද පැවත්වීමට කටයතු කරන බවයි. මෙ අතර ඇතිවී තිබන වර්ශාතත්වත් සමඟ පවත්වාගෙන යා නොහැකි පාසල් සඳහා නිවාඩු ලබාදීමට අදාල පසල් ව විදහල් පපතිවරුට ැනම්ද ඇැයි අධ න ත්‍ය ක ර ර හ කලලා.